ස්වදන් රූපාණයේ රාතු්‍රනව ඇතිය ප්‍රධාන සිංහල පුවත්විකාශය සමගින් මම අරුණජයකොඩේ. මම තාරිකාම් හිරංකනේ ප්‍රථමෙන් අවධානය ප්‍රධාන පවෘති සිරස්තල ඇැත. එලවලු මේල පාලනයට චනපති මැදිහත්වෙේ. එලවලු ටිකවක් ගොවි අට යන්නෙත් නෑ පාරිභෝගික ඇදත් නෑ මෙන්න මේ ප්‍රශ්නය විසඳගන්න. රථය පැදබූයේ බම නෙවෙයි පාටලිකී පිය දුරු හෙළිකරයි. බන්දුලකෙන් සජිත්ත අභිහෝකයා. මම අභියෝග කරනවා පුළුවන්නම් ඔප්පු කරන පෙන්නන්න මේ රජයෙන් කුමත් සඳහාද මෙ බිලියන් අයසිය ව. දේශයපුුවත්. ගොවී ජනතාව රැකගන්නා අතරම පාරිභෝගිකයාට සහන සැලසෙන පරිදි එලවළු මිලපාලනයට කඩි නම්පියවරගන්නා ලෙස ජනාධිපති ගෝටාභියය රාජපක්ෂමතිතුමා නිලධාරීන්ට උපදෙස් තුන්නා. වතු සමාගම්මලට ඇත් රජයේ ඉඩම්මල එලවළු වගාවට ඇති හැකියාව සොයාබලන් ලෙසයි ජනාධිපතිතුමා කියා සිටියේ. ැලි සංවර්ධනහා වෙලද අමාත්‍යංශව නිල්ධාරින් සමග ජනාධපති කාරර්වැෑලේ පැමති සාකච්චාවකද ජනනාධිපතිතුමා මෙම අදහස් පල කලා. රජේ V මිලිදී ගැීමේ වැඩපිළිවෙල පිළිබඳවමේදී අවධානේජම කෙරුණා. යොදමුදාවේ සහය ඇතිව එම කටේතු සාර්ථකව සිදුවන පවයි නිලධාරින් ප්‍රකාශ් කළේ. මොරගා කන්ද කළුගඟ ව්‍යපෘතිය පදිංචිකරුවන්ගේ කැටලු පිළිබඳවද සාකච්චා කරුණා. ේදී ජනාධිපත්තුමා අවධාරණය කළේ එළවලු ප්‍රවාහනේදී නස්තිය අවමකිරීම සඳහා පූර්ණ අවදාානේජම කළේතු බයි. බ කඩයකට කියන්න බල ඒලවලු මුදලා ලිකනත් ඒගේ කඩේති නෙලවලු එහෙ ඉදලා දමුල්ලට ගල්ල දමුල්ලින්දලා අප කඩේට ඇවිල් නො එකක ඉද දෙපාරක් තැලනවඩ වෙලෝඩු මිලත් වැඩි. ඒ කියන්නේ ඒ සිිටමකෆේල්ිර එකක්තියනවා නො ඒ දවස්සලමක හරියන්න ඇති. නොත්දැන් ක්‍රමෙන් වෙනස් වෙලා මහිතනි ඒ පලත්වොලත් පොලවල්. ආරම්භ කරලා එක ඒ පොලට ගහිල්ලා එතනින් කොළඹට එවන ක්‍රමතියෙනවනම්ට බලන්න්නවෙේ නැත්තන් මේක ෆේල් වෙලා තියෙන්ව ඉඩ වඩා අතනත් දැන් මුදලා යිල හැදිලා ගොී අටමන මුලින් ඕෝ කාමරය දෙන්න හිත්තිපුුණනේ නේද තුන්වෙනි ලේරගක් හැදිල පාරිභෝගිකයාට එලවලු ගොල්ලන්ට උසුලන්න පුළුවන් මිලකට කොහොමද ගෙනත් දෙන්නේ කෙනෙ ච්චරම තමයි අනිත් ඒවා වෙනවෙන විදිහට කරත හැකිෙනෙ ඉලවලු ටිකක් ගොවිට යන්නෙත් නෑ පාරිබෝගිකයටත් නෑ මෙ මේ ප්‍රශ්නීවී සඳගන්න සදම මේ අතර ශ්‍රීලංකාවේ පාකිස්ාන මකොමසාරිස් විස්ට්‍රාමික මච ජන්රල් මහමත් සාද කත්තක් මහතා ජනාධීපති ගෝටාාවී රාජචපක්ෂ මැතුමා හමුව වනා. දෙරට අතර යහපත් ආරක්ෂික සහයගීතාවක් පවතිනි පැබින්. වෙල දාම ප්‍රවර්ථනයකිරහි අවධානය යොමුකරතිබෙන බව මහකොමසාරරිස් වරයා ප්‍රකාශ කළලා. වෛද ඉංජිනේරු සහ. රතුර තාක්ෂණ ෂේත්‍රවල සස් අධ්‍යාපන අවස්ථාසන හා ශ්‍රී ලාංකිික සිසුන් දහසකට, පාකිස්තාානි පූර්ණ ශිෂත්ත පිරි නවනවා. ඊට අතරව උස අධ්‍යාපන ලබන ශ්‍රීලාංකිික සිසුන්ට ශිෂත්ත ලබාධීම කරහහිද, පාකිස්ථානය උනන්දුවක් දක්පන පවයි මංකමසාරිස් වරයා සඳහන් කළේ. රන්බිම ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික වැඩසටහනයටතේ ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සබහල් මගින් හිමිකම් ඔප්පු දෙදහස් පන්සයක් ලබාදීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති, ගෝටාවේ රජපක්ෂ මැතිතුමා සහ අල්ක්‍රාමා්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. රම්බිම ඔප්පු ප්‍රධානී කිරමී ජාතික වැදසටහනේ පළමු අදර අද පැවැත්වනේ අර්ලික හමන්තිරේති. රන්බිම හිිකම් ඔප්පු දෙදහස් පන්සයක් හා විහාරස්ථාන හතක් සඳ හිමික ඔප්පු මෙහිී පිරි නෙමුණ. හිදී අග්‍රමත්්‍යවරයා කියයා සිටේ ඉඩම් වන්දි සම්බන්ධෙන් අධිකරමය ප්‍රමාද වඇතින් අඩු කඩිනමින් වෙබාකිරීම සඳහ බෙදිමත් වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බයි. පසුගේ කාලෙ මට මතකයි. ඉඩම් බෙදෙනකොට ඔහුගේ ආණ්ඩුව ඔපපු අසංගලදිමනි මහින්ද රාජ භක්ෂ. බෙදුවේ ජනාධිපති සිරිසේන මතිතුයි. ඉඩම් සංස්කරන ක පොවිසන් සභාවෙන් සහර වෙලාට ලොකු චෝදනා හරියට ඉදිරිත් වුණනා ඒ කාලින්න. ්‍රීඩං කෑලිතිික බෙදලදීලා ලොක අයට ඔබට ඒ වෙඩගන්නට ඉට දෙන්නේනෑ සමාර වෙලාවට ස්වානභූමියක ඩක් කඇල්ක් ඉල්ලගන්න කියියා ප්‍රශ්නැතිය ලතිී අොදන්නවා දැ මේ ඉඩන් වලට යම් යම් වන්දිගේ වනනිවා. මෙතන කෝටි ගාන වන්දි උසාාවී එහිර ලාති න. අපිට ඒ වන්ද විඩම් ප්‍රතිසංස් කරන කොමිසන් සබාවත් ඉල්ලනො ඒවාගේ මේ ඉඩම් බදුගත්තම නිසුත්්යක ඉල්ලනවා. එකසිිය විශ්‍යා තක් කෝට. මේ අපරාධී ප්‍රෝජනයක් ගන්න නැතු අධිකරණය හිර වෙලා තිය මේයි යම් වැඩ පිිවලක් තියෙන්ට ඕන මේවා පිළිබඳව කයුතු කරන්. සුගේ රජ සමේදී වැැවිලි සමාකම් වෙත ඉඩමක්කර ලක්ෂක් නීති විරෝධදිව ලබාදීඇති බව රජචාමාත්‍යය ස්ටි දිසානාක මහතම හිද ප්‍රකාශ කලා. අප ඉඩම් ප්‍රෙස්සන්ස් කරන කොන්ස බහාවයටතේ තිබුණු ඉඩම් අකර ලක්ෂයකට වඩක්. මේ වෙනකොට නීති විරෝධී විදිට වැැවිලි කාර සමාගම් බලපකාරෙන් අල්ලඟින්. මේකට සහයෝගයට පහුගේ කාලේ අගමැති රනිල්ලිකරමසිංහ මැතිතුමා පොඩි කැබිනට පත්‍රයක් දාලා වැැවිලි සමාගන් අඩුති ඉන්දුවක් අරගෙන දැවිලි සමාගම සතයක්වන් නොගෙබන එහෙත් රජේ වටිනා ඉඩන් අක්කර ලක්ෂේකට වඩ බලහපත්කාරෙන් අල්ලගනීම. දව රජයේ බලහිට පත්තිවෙන් පසුව ඉඩම් ඔප්පු ලක්ෂ දෙකක් ජනතාවට ලබාදීමට හැකිවූ. බව අමාත්‍ය එස්සෙම් චන්ද්‍ර සේන මහතා මෙහිදී කියයා සිටියා. අපි ගමට යන්ට සේදු කර. ගමට ගිශෙල්ල අපි පාදීශෙල්ලයකන් කොට්ටාස සීියක ජංගම සේවල් කරන්න මේ මාස තුන තුළ කඩයුතු කරලා තියෙනවා. මන්දන්නව පසුගගේිය ආණ්ඩුවෙන් අවුරදු පහේවා. ල්රග නැහ ඇත් තාව කියන්. එකොට අපි ලක්ස දෙක කවප්පු ලබාදේ. මේ ස තුන ඇතුල ඩතු කරලා යන. ඉඩම් ප්‍රති ංස්කරන කොමෂන් භහවේ හපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතාද මෙහි දියාද හස් පල කලා. අපි දන්නවා රට තුළ විශා වශ ඉ ගට ගන ලු. රාරම ැනීම සද අපට යම්කිෙේ අපි ක්‍රමය හුනාාද යුතුයි. අප ඉදිරියේද ලාපොරත්තු වෙනවා අද න ද ඔපපුල්ලබ ැති පිරිසට විශා ම ෙක් න ට අපපිේෂ දාාත්ත පමණතිබෙනවා දසිීන් අපි ඔල්ලට ගහිලා ංගමසේ පවත්තල මේ ප්‍රශ්න හඳුනාගෙන අපි කඩිනමින් ඔප්ලබාම ලොත් . එක්සත් ජාතින්ගේ මානමවිමිකම් කවන්සේ හතලිස් තුන්වන සැසුවාර්ය විට්සල්ලන්තේ ජිනිීවානුවරදී අද ආරම් භවනා. ැසිවාරය ලබන මස විසිවධාතෙක් පැවැත්වීමට නියමිතයි. ජනතිපති ගොටාව රජ පක්ෂමඇතිතුමාගේ සහ ග්‍රමාත්‍ය මහින්දරාජ්‍යපක්ෂ මතාාවගේ නිර්දේශ මත මනව හිමිකම් කවුන්සිලේ සැසිවාරයට විදේශමමාතය දිනශකුණු වර්ධ මහතාගේ ප්‍රධනත්වෙන්යුත් දූත කණඩායමක් පිටත්ව යනපා. එම දූත කන්ඩායිමට රාජ්ච මාත්‍ය මහින්ද සමරසිංහ මහදාදාෑඇතුළත් ශ්‍රලක් අව සම්බන්ධ කරුණු පිළිබඳ ලබන විසිහයවෙනිදා සැසිවාරයේදී සසාකච්ඡාකිීමට නියමිතයි. හිද ්‍ර ලංකාදත කන්ඩායිම කවන්සිසලේ ත යෝජන පහක් ඉදිරිපත්රීමට නීමිතව සිටිනවා. මනව හිමිකම් කෞන්සිලේට ඉදිරිපත් කෙරුණු තිහ එක සහ හතලිහ එක යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් නිවත්වීම පිළිබඳ දැනම්දීමද මෙම යෝජ නවලටඇතුරත්. විදේශ සබඳ තාමාත්‍ය දිනිශ්කුණුවර්ධන බහතායි යෝජ්‍ය නමාලාාව ඉදිරිපත්කිරීමට කටි තුකරන්නේ. විදේශ කටයුතු අමත්්‍යංශේලේකම් ර්‍රවිනාතාරිය සිංහම හතා මනව හිමිකම් කවන්සිලේ තානාපති එලිසබ තිච පිසිල්ස්බග. හත්මය මුණු කැසි සම අනුග්‍රහකත්වේ නිවත්වීම පිළි බඳව මින් පෙර දැනම් දිමක් සිදු කලා. කෙසේ වෙතත් සමානු ග්‍රහකත්යේ නිවත්වද රජයේ සංහිද්‍යාව වගවිම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා අකණ්ඩව කැපවේ සිටින බවයි මෙහිදී සඳහන් කෙරුණේ. අමාතෙ නේශකුණ වදන මහතා මානව හිමකවන් කවන්සෙලේ ඉහල පෙළ නියෝජිත කණ්ඩායික් හෙට ඇමතිීමට නීම තාතර ශ්‍රීලංකාව ස්ථාවරය නිල වශයෙන් එහිදී දැනම්දීමට නීමිතයි බ විහත් නි මත්‍යවරයාමාන හිමක කවන්සිෙලේ මහකොම රරිස් මිශල් ැජලි මහත්මිය මුණ ැීමට නීම තාතර එහිදීද වාචික කරුණු දැක්වීමක් සිදදු කිරීමට අපේක්ෂා කරනවා. පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂනායක සජත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවක් පවත්තුමින් කියා සිටියේ පසුකිය මාස තුනක කාලය තුළ රජය රුපියල් බිලියන හයිසයක මුදලකු නාස්තික ඇති බයි. විපක්ෂ නායිකවරයා කරන චෝදනාව හැකිනම් ඔප්පු කරන ලෙස අමාත්‍ය ආචාරය බඳල ගුණවර්තනම හතා විපක්ෂනායකවරයාට අභියෝග කර සිටින පා. මේ සති දහතුන තුළ සිදුණු එකම ආර්ථික ක්‍රියාදාමය තමයි. රජයට හිමිවන්නට තිබුණු රාජ්‍යාදායමේ බිලියන පන්සීයත් හයසීයත් අතර ප්‍රමාණයක් රජයට අහිමි කරගත්තා. බිලියන පන්සිීත් හයසිය තර මුදලා. නාස්තිකරයේ ඇයි කොහටද මේ සල්ලි ගිය ඇයි මේ මුදල්වලින් ඔය කර තියෙන ගෙවම් ටික නොකරග එක මගහන්න කැමති රජ පෝට්ති පපාර්තමෙන්තුවයි පැවැති මාධ්‍යහ මෝටක් මින් අමාත්‍යවරයා මේ මබිහෝ කසි දුකලා. අමාත්‍යවරයා කියා සිටින්නේ විපක්ෂ නායකවරයාට හැකිනම් පහත් ප්‍රශ්න වලට පිළිතුර ලබාදෙන් ලෙ. ඔහු තමන්ට එල්ල වෙන මහා විශාල විරෝධතාවය ය මිදෙන් විශාල හසත්වය, සමාජගත කරන්ට උත්සා කරනව මාධ්‍ය හරහා පසුගිය මාස තුළට බිලියෙන හයසීය මේ නාස්ත්‍රිකාරී විනාශසරනද. මේ විපක්ෂනායකතුමා විචාරබුද්ධියකින් තොරෝ හෝ මංගල සමරවීරගි ෝ වෙන කෙනෙක්ගේෙ ලනුකාලා හෝ. නිකං කටටේන දෙයක් තමයි කියන්. මම අභියෝග කරනවා. පුළුවන්න්නං සජිත් ප්‍රේමදාස මහතාට හෙට ඔප්පු කරල පෙන්නන්න මේ රජය කුමක් සඳහද. මේ බිලියන් ආයසයෙන් කලේ මංඇතුමට ප්‍රශ්න පහක්ක ඉදිරිපත් කරනවා. එක දවසකට. රටක් ආණ්ඩු කරණය සඳහා. බිලියන කීයක් වියද වෙනවද. දෙවැනි ප්‍රශ්නය රට මාසයක් දුවන්. අවශ්‍ය වෙන බිලියන ගාන කිය. දිනසීයක් ආණ්ඩු කරන්න. අවශ්‍ය වෙන බිලියන ගාන කියීද කියලා පුළුවන්නන් කියන්නකි. අතුරු සම්මත ගිනමට කරන ලද සංශෝදධන සම්මතකිරීමට ඉඩ නොදීමින් සියපාර්ශවිකයන්කින් එල්ලවන්න චෝදනා මගහැරීමට බෙලිස අසත්‍ය චෝදනා නකන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටේ. ේ ත් අතුරු සම්බධ ගිනු මේ ජෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනේ කතානායකවරයා හමුුවීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩදුරටත් කියා සිටියා. මුස්ලිම් කොංග්‍රසයේ දෙමළ ජාතික සධහනය ජනතා විමුක්තති ප්‍රරමුණ හා සිවිල් සංවිධානවල සඇතිව නව එකමුතුවක් ගොඩනගෙන බව මුස්ලිම් කොග්‍රසේ නායක පර්ලිමේතතුමන්්‍රී රෞව් හකිීම හතා මහනුවර පැවති මුස්ලිම් ක්‍රියාකාී හමෝකද ප්‍රකාශ කලා. මේ මොල මනින්ම අසත්‍ය බවයි ජනතා විමුක්ති පෙරමුණ නිමේත නයක්ක්නිකුත් කරමින් අවධාරණය කරන්නේ. සේලංකා මුස්ලිම් කෝග්‍රස් ප්‍රමුක් ද්‍රවිලි ජාතිතක සන්ධානය සහ ජනත විමුති පෙරමුණන සමඟත් විවෘත එකමුතුවක්. සුළි ජාතිී නියෝජනය කරන පක්ෂ වලට විරුද්ධව ක්‍රියාවනින් මැඩලීම සඳහා අපි එකතුවීමට දැන් සූදාන සිතිනු. පිළිබඳව පූර ෝසාකච්චාව. දැනටම පෞවත්තුලති බෙනවා. අපි ැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුග අනිකු ප්‍රධානපෙළේ පක්ෂ පැත්තක තියලා. අපි එකතුව මේ නාමය මෝජනා භාරදීමමත් එක්ක සටන් බන බිමට බහිනවායි කියන එක අනිවාර්යමක්තියාසි. රව්හකිම් හතාක මෙම ප්‍රකාශයේ කිසිදු සත්‍ය තවක් නොමැති බව ජනතා විමුක්තය පෙරමු නවධරණය කරනවා මෙහ දෙක්හකින් මහතාගේ අදහසක් පමණයි. දෙමල චාතික සදහන හාශ්‍ර ලංකා මුස්ලිම් කෝන්ගදසේ සමඟ සඳහනයක් ලෙස තර්ගවැදම් පිළිබඳ කිසි දුසාක චවක්සි ද වී නැහැ. එම පක්ෂ සමඟ සඳහනයක් ගොඩනැගීම පිළිබඳ අදහසක තම පෙරමුණ නොමැති බවයි ජනතා විමුක්තිය පෙරමුණ තව දුරටත් අවධරණය කරන්නේ ය ර හමනරද අද පවැඇති මමාධ්‍යහමෝකද රෝ්හකි මතාස දහන් කළේ දේශපාලික වශයෙන් වෙනස් මතදරන බැවින් ජනතා විමුක්ති පෙරමනොහෝ දෙමළ ජාතික සඳහනේ සමඟ තම කොන්ග්‍රසේ සඳහනගත නොබන බයි. මුස්ලල්ම් කොංග්‍රසේ විසින් නවවෙනි සමළුුවේදී තමන් කළ කතාව තුලින් වැරදි මතයක් සමාජිකතවී තිබෙන බවදඒ මහතා කියයා සිටයා. එකවරම එකතුවීම කෙනෙක ඉතාම අසීරු කාරරියක්. එහෙමනම් මං අදහස් කළේ ඇත්තටම පොදුවේදිකාවක්කුට සුළුපක්ෂවලටත් සුළු ජාතින් නියෝජන කරන පක්ෂවලටත් අභියෝගේ තුඩදුන්නු නොයකුත් කාරණා කීපයක් තිබෙනවා. ඒ පිළිබඳව පූර්ුව සාකච්ඡා කීපයක්, අපි නායකවරුන් අතරේ සිදවෙල තිබුණත් අපි තාම නිගමෙනෙට එළඹි නැතිබවත් මම කියයා සිට යුතු. රජකිරයේේ රිය අනුතුර සිදුවන අවස්ථාවේදී ජිප්‍රතිය පැද වූයේ තමා නොවනු පවට හිටපු අමාත්‍ය පාටලී චම්පිකරණකක මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර ප්‍රකාශයක් ලබාති ඇති බව නියෝච්ච සොලිස්ටර් ජෙනරල් දිලීප පිරිස් මහතා අද අධිකරණයට ප්‍රකාශ කළා. තමාට ලැබුණු උපදෙස්මත, බොරල්ල පොලීසියට පැමිණ එම අවස්ථාවේ රිය පැද වූ රියදුරාලෙස ඉදිරිපත් වූ බවයි ඔහු සඳහන් කරඇත්තේ. ි ක මහතාගේ ආරක්ෂක නිලද හර. රජකිර සිද ිය තුර සහන්ද. පොලීසි මක යව සුළ ප්‍රකාශල ාද . බද. ියോ ප හ ො ෙක මහ ්‍රාත්වර වෙ දනම් තු . ඕ වි්‍ය කරුවන්ස නම්කිීම සම් න් රුණ සල . ොල ර සදහ කලා සිද්දයට අදාල රකතන ර්තා කැදවා ස හන්ද හිට ප මත්යාගේ අරක්ෂක නිලධහරින් වන පොලර කරරහා. ි පරික්ෂකුමරයන් අයගින් ප්‍රකාශය ලබා කෙන තිබෙනවා. සිද්ධහට අදාල විර්ෂණ බොහෝදුරටවස බයි නියෝජ සොලි සිට චන්ඩරල්වරයා කියයා සිට. සිද්ධහගූ දිනේදී ලබාදුන් ප්‍රකාශ ස්ථාවරේ වෙනස්කර, දෙවන සැකරු නැවත ප්‍රකාශක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කලා. ්‍යතර පලමු සැකරුවන පාට ලී චම්පිකරාණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධීපතිනී තික්නවරයා සිය සේවාදාකයාට විදේශගතවීමට අවසරයි ලා සිටිය. ඊට විරෝධිහ පළ කළ නියෝච්ච සල්ිසිට ජෙනරාල් දිලීප පිරිස් මහතා ලේඛන ඉදිරිපත් කරන ලෙසට අධිකරණය හමුවේ කියා සිටිය. සැකරුට විදේශගතවීම අවසරේ ලබාදීම ලබන මස හතර වන්නට අටකල් තැබූ අතිරේක මහිස්ත්‍රත්වරිය සැකරුවන් දෙදිෙන සබන්ධ නන්නඩු කැද. ීම බැයි මස දහත්තුන් පිනිිදාට කල් ටැබුවා. පසුගිය දිනවල අන්තර්ජාලය තුළ සංසර්ණය වූ ළම අපයෝජ සිද්ධියක් සම්බන්ධෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය පිළබඳ තොරතුරු ජනතාවට ලබාදෙන් ලෙස අලුත් පියාපත් සංවිධානය ජාතික ළමරක්ෂණ අධිකාරීයෙන් ඉල්ලීමක් කලා. පසුගේ දින ඔබ දැන්නවා අන්තර්ජාලය පුරහ සමාධමාධ්‍ය පුරාක් පැතිරුණා අවරුදු යක දැියක් අපයෝජනය කිරීම වීඩියෝවා මේ ගැන විවිධ සංවිධාන රාශයක් ජනවාරිමාසයේ පොලිස්සයට සහ ළමාරක්ෂ අධිකාරයයට පැමිණිලි කරලා තිෙනවා නමු අදනතෙක් අප්‍රාධකාර ගැන ප්‍රශ්න කිීමක්ත් අඩන්ගට ගැීමක ික්ෂ ක්‍රියාමකිීම සිද්වල නැ අදදින ොරතුර දැන ැනීම ුන් පතරයක් පැමිකර මේ විර්ශනය ප්‍රතිය සම්බන්ධය දැනගන්න වගකිව යුතු පිරවැසයන් විදිහට මේ ගැන කතා කරන්න හඬ නගන්න හෙට මේ දේ වන්න ලුවන් ඔබේදුවට ඔබේ පුතාට අපි මේ අපරාධකරුණීති ඉදිරියට ගෙනතෙක් අපි මේ සටනෙක් දිගටම ඉන්නවා. ළමා අපයුචින සිද්ධින් වාර්ෂිකව වාර්තාවිමී සාමාන්‍ය අගේ දස දහසක් වන පා පසුගේ වසර කිහිපය තුළ වැඩිම සිද්ධිහින් වාර්තාබුණි දෙදහස් දහට වසරී. ය සිද්ධිහින් නවදහස් පන්ංසිියද දොළහ. දෙද හස්දාහත වසරේ පැමිණලි නවදහස්දා හතරක් පසුගේ වසරේ පැමිණිලි අටදහස් පන්සේ පනස් අටක් ලැබේ තිබෙනවා. මෙවසරේ දක්වා ඇති පැමිණිලි සංඛාව එක් දහස් හරසය හැට හතක් බයි, ජාතික ළමා රක්ෂ අධිකාරී පවසන්නේ මෙ අතර ළම අප යුෝජන සිද්ධෙන් වාර්තාාවම පිළිබඳව මාධ්‍යහමුබලදීද අදහස් පනපුනා. මේ දවස්වල තිය සංඛයාලයකන අරම් බැලපුහම මේ අවුද්ධෙ පලවෙනි සතිකෑ ඇතුළත ශ්‍රීදූෂණය එකී හතලිස් දෙක් සිද්ධවෙලා තිය. බරපතර ලිංගිකා අපපයෝජන හතුලි දෙක. ලම අපයෝජන පනස් හතරක් වාර්තා වෙලා තියෙන් ළම අපිෝජන සිද්ධෙන් වැනිවශෙන් වාර්තාපුූද ඒ සම්හන්ධ තොරතුරු හෙළිකිමීමි අඩුවක් පැහැදිලිවම දැකගත හැකි බව ජාතික ලමාරක්ෂ කධිකාරී පින් පාතිෙනවා. ඒ සම්බන්ධයෙන් එමාධිකාරයේ සභහපති මහචර්ය මුදිිත විධානපතිරෙන මහතා ප්‍රකාශ කළේ යම් සිද්ධයක් සම්බන්ධයෙන් විමරෂණ ආරම්භ කළ හැක්කේ පැමිණල්ලක් ලැබීමෙන් පසුව පමණක් බවයි. මේ වකවානුවත් තුළ ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානම්ම අපයෝජන තර්ජනය තමයි සයිබ ලිංගික අපයෝජනයන්. ීඩියෝ පටේ හඳනාගත් මාන්ධදිජාලයට පළුමෝ ඇතුළු කළ කෙනා අප හඳුනාගෙන තිබෙන තවම අපි ඔවුන්ව මේ ස්ථානයට ගෙනවිෙන් නහැ. මෙවැනි අසභ්‍ය වීඩියෝවක් ඔබගේ දුරකතනේ කම්පියුටරේ කුඩා ළමයෙක් සම්බන්ධව තිබුණොත් එය විශාල වර්දක් බවට පත්ව වනවා ශ්‍රීලංකාවේ දඩනීති සංග්‍රහයේ දෙසිය අසූ හය ආ වගන්තය යටතේ අවුරුදු දෙකේ සිට දහයදක්වා සිර දඩුවමකට එම කපුද්ගලින් යටත් කරන්නට ඔවුන්ට දඩයකිනු දඩුව කරන්න පුළුවන්. 99 නැත්තම් දහනමයි විසිනමය කියන ළම උපකාරක සේවේ හරහා ඔබ දකින ඕනෑම ළම පයෝජනය අප වෙත දන්වන්නට පුළුවන්. එය පැය විසිහතරපුරා දවස් තුන්සි හැට පහම විවෘතව පවතයන්නේ. ඔබගේ රහස්්‍යභාවේ අප හැමවිටම සුරක්ෂා කරන අතර සැකරුවන් අත ඩංගුවටගෙන ඕු නීති හමෝටේ යොදනවා ඊ අමතරව ළමයාගේ ආරක්ෂාව ස සුරක්ෂත භාව හුරු කරනවා. ංඟමැති පොලසිට දන්වන්න එසේත් නැත්තම් ලංගම සිට්න සාම නියෝජතයකුට දන්නවන්න. හුඩා දැරවියන් සහැම්ම විටම පරිසං වෙනට ඕන මේ සයිබ අවකාශය සමග තමගේ ස්මාර්ට් ෆෝන්් එකෙන් කටයුතු කරන විට වැඩිහිටියන් ඔබගේ විශාල වගකීමක්තිබෙනවා හුඩා දරුවන්ට මේ ස්මාර්ට් ෆෝන් අරන් දෙෙනකොට ඉතාම පරිසම්බයුතුයි. ඔවුන් අන්තර්ජාලයේ සැරිසරණ ස්ථාන ගැන අවධානයෙන් සිටින්න. ස්කු ප්‍රහාරය සබහන්දයෙන් පරීක්ෂණ සිදුකරන ජනාතිපති කොමිෂන් සභාව වෙත, පාලිමින්තුමාන්ත්‍රී උදේ ගම්මන් පිළ මහතා පැමිණිල්ලක්ං අද බහර දුන්නා. එම කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන අංශය වෙතයි මෙම පැමිනිිල්ල ඉදිරිපත් කෙරුණේ. පස්කු ප්‍රහරයෙන් පේඩාවට පත්තුවන්ට සාධාරණය ඉටු කරමීින් එම ප්‍රහරයට වගකිව යුතු දේශපාලනත්වීට හා, නිලධාරීන්ට වහම දඩුවම් දෙල් සෙල්ලබෙනු, උදේ මන් පිළ මහතා පැමණිලි රිපත් කළේ. අනතුරුවඒ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කලා. උතුමාල විපක්ෂන්න කාලෙත් මේ පස්කු පහරය සම්බධ ශක්ෂි දෙන්නාවත උතු බල ආන්ුුවත්තින්නේ තමත මල පැමිණ නො දවසායක්කි. අප ඉන්න ජනතාවගේ පැත්තේ ජනතාවට යුක්තය ඉටුවෙනතුරු පාස්කු ප්‍රාරය පිටිපස්ස සිටි දේශපාලකෙන්සාහ නිලධාරීන්ට දඩුවන් ලැෙනතුර. අපේ සට අප ඉදිරිට ගෙනියනවා ආණඩුව ොට පාද කියෙන එකයි අප සටනයි අතර කිසිම සම්බන්ධයක් නෑ කවරු කරත් වැරද වැරදම. දශපාන හසයක් ියත්ම වෙන වනාකිරේ ඔවන් අතරගුට ගනකගේ සා මෙහම පේන නෑ. ඒ නිසා විතාවම සටන . ෆල් රගෙන කොමිෂන් ගානේ පොලසිගාන ස්ථයාදු වෙන්නේ මොවන්වා අත් අඩංගුවට ගත යුතු නිසා ත්ත අඩංගුවට අරගෙන් ඔුන්ට දඩුවල් ලැබෙනතුරු අපි මේම පාරෙ අපේ අරගලය ඉදිරිට අරයනවා. විශ්වවිද්‍යාල පද්ධතියේ පර්යේේෂණ හා නව දැනුම පෙරටත් වඩා අදවන විට පාර්ලිමේන්තුවට අවශ්‍යෝ තිබෙන බව කථනාක කරු ජයසූරය මහතා පවස්සනවා. ්‍ර ලංකා පාර්ලමින්තු හා විශ්වද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතර ගිවිසුමට අත්සන්කරීමේ අවස්ථාවට එක්වමින් කථනයකරයා මෙම අදහස් පල කලා විශ්වවිද්‍යල පදධති පර්වයේෂණ හානවදැ ූහ පාටලිමින්තු සමක සම්බන්ධ කිරීම සඳහායි මෙම ගිවිසුමට අත්සන්දැබනේ. ්‍රී ලංකාපාලිීතතු වෙනුවන් මහලේකම්, දම්මික දසනාක හා විශවිද්‍යල ප්‍රතිපතන කොමිෂන් සභාව වෙනුවන්, මහචුවරය සම්පත් අමරතුන් ගැන මහත්වරුන් ගිවිසට අත් සන්තැබවා. ලබන පාලිමේන්තුවට උගතුන් රැසක් පැිණිණ බවට, සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටින බවයි කතානායිකවරයා මෙහිදී ප්‍රකාශව කළේ. නියෝජ්‍ය කතානාක ආනන්ද කුමාර සිරි මහතා සහ විශවිද්‍ය्याල උපකුලපොතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිරියා. ඉතාම සුළු වියදමකින් ලංකාව විශ්වවිද්‍යාල සියල්ලකම සිදුවෙන පරියේෂණ එකම තැනකට ගෙනල්ලා ඒ සියල්ලක්ම ෂණියකින් අවශ්‍ය පාර්ලිමේන්තුවේ ඕනෑම සාමාජිකයකුට ඒ දැනුම ලබා දෙන්ඩයි මේ බලාපොරු. ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අවශ්‍ය වුණොත් විද්‍යාත්මක තොරතුරු ලබා ගන්න මේ පර්යේෂණ ඒකකට පුළුවන් වෙනවා. ඒ අදාල ශේෂත්‍රද්හි විශේසඥතාවයක් දක්වන මහාචාරිවරුන් සමඟ සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්න. දැන් ක්‍රඩාපුවත් ක් ස ක න ස ක් රග ම පවති න තරග ල ුණු සි හතක් ල ජ ගනීම FC ක් ෑ ම . ොලබ න තුරග රගප ට පැවති රගේ ළ ක් හ ක් ම . ග . රග ට නි යක් ගනමින්. මන ගන මත් හ ල හතරක් හ ප හ ක් ක් . ග ත් .ැ රග .. ස න ේ ප්‍රධන පත් විකාශය අවසාන්. බ ත්‍රයක්. www.ipnnews.lk